අපි එවැනි ස්වාමින් වහන්සේලා වුණත් පොඩ්ඩක් දුරදී කල්පනා කරලා බලන්න ඕනේ. අපි මේ චීන වරාය ගේන්න ගුව නෙමේ. අපි මේ 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 කියන විපප්පිදා අනාගතයේ දිහා බලලා අපි හැම කටයුත්තක්ම කරන්න ඕනේ ඉදිරි අවුරුදු 10 ඉදිරියට බලලයි. එහෙම බලලයි ස්වාමින් වහන්සේලා දාත් ප්‍රකාශ කරා නම් උන්වහන්සේලාගේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. චීන නගරයේ පිළිබඳව පසුගිය දවස්වල නොයෙක් මතිමතාන්තර ඇති වුණා. මේ මතිමතාන්තර කියලා කියන්නේ මේ ඒ පනත අපේ රටට ගැළපෙන්නේ නැති පනතක් මේක සංශෝධනය වේ යුතු කියන එකයි අපි කියා හිටියේ. ඇත්තෙන්ම ඒ පිළිබඳව රජය අවධානය යොමු කරන්නේ නැතුව කටයුතු කරපු නිසා අපට සිද්ධ වුණා අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව පැමිණිලි කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි ඉල්ලීමක් කළේ චීන නගරේ පා කියන එක නෙමෙයි. අපේ වෙස්සන් වලින් මේ චීන මේ පනත තියෙන අඩුපාඩු සංශෝධනය කළා මේ පනත ගේන්න. එහෙම නැත්නම් මේ එක රාජ්‍යයක කොලොනියක් විතරක් කරන්න එපා කියන තමයි අපි කිව්වේ. නමුත් අපි දැන් අධිකරණයට මේක ඉදිරිපත් කරලා අද අධිකරණ තීන්දුව ලැබුණා. අපි කතානායකතුමාට අපිට දැනගන්න ලැබුණ කතානායකතුමා මේක ප්‍රකාශයට පත් කරන වෙලාවේදී මේ පනතේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරා කියන එක දැනගන්න ලැබුණේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර මතයකින් හෝ ජනමත විචාරණයකින් මේ සම්මත කළ හැකි කියන එක තීන්දුවක් දීලා තිබෙනවා අධිකරණය කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද මෙතෙන්දී මම අපි කියන්න කැමති අපි මේ පනත සංශෝධනය කරන්න කිව්වම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ආචාර කරනවා අපි ගරු කරනවා ඒ වහුම්කන් දීම පිළිබඳව. නමුත් මෙතෙන්දී අපි තව ප්‍රශ්නයක් අපිට තමයි තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක මතයක හෝ ජනතම විචාරණයක් කෙනෙක් පොඩි කුකුසක් අපට ඇති වුණා. මේ කුකුස තමයි පාර්ලිමේන්තුවේ බහුතරයේ ඡන්දයෙන් මේක දෙන්න කිව්වොත් අපි දන්නවා ඔය පාර්ලිමේන්තුවේ තමන්ගේ පුටු ටික තමන්ගේ ආසනිය ආරක්ෂා කරගන්න ඉන්න තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඉන්න ඇමතිකම් ආරක්ෂා කරගන්න ඉන්න මන්ත්‍රීක ආරක්ෂා ඉන්න මිනිසුන්ගේ කවදාකවත් මේකට යහපතක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඕනකමදි වෙන්නේ රටට මුණවණක් කවන්න අපේ තනතුරක් ගැනීමයි. මුත් එන්නේ ඒ නිසා අපේ බලාපොරොත්තු මේක බෞද්ධරයකට වඩා ජනමත විචාරණයකට මේක යොමු කරනවා නම් රටේ ජනතාවගේ අදහස් දැනගන්නට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලපෑමකින් තොරව ප්‍රජා දැනගන්න පුළුවන් මේක මොකද්ද මතය කියන්නේ. ඒ නිසා අපි කියන්නේ වහාම මේ පනත දැන් මෙච්චර මේ රටේ ප්‍රශ්න තිබෙද්දි ගේන්න ඕන පනතක් ඉක්මනින් අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා ගේන්න කරුණු මේ රටේ තිබෙනවා. නමුත් දැන් ගිරාපු නිසා ඉදිරිපත් කරපු නිසා අපි නැවතවරක් අපි ඉන්නමක් කරන්නේ මේ සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයකට මේ අවශ්‍ය කරුණට සලසන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. එහෙම නැතුව අද පවතින පාර්ලිමේන්තුවේ අත්වසින් කියනවා අද ඌලත් අපිට දැනගන්න ලැබුණා මේ කියනකොට නිකන් මේක තවමත් අර තක්කණින්ගේ ආරක්ෂා ස්ථානයක් කියන එක මගහැරලා නැහැ පාර්ලිමේන්තුවේ. කවුරු හරි මොනවා හරි කතා කරනකොට ඒවට විසුරු විසුරු කරනවා මිසක් චතාර තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මේ පාර්ලිමේන්තුවේ ඔය අනවශ්‍ය විදියට කෑකෝ ගාන එහෙම නැත්තම් අර මගේ වචනයෙන් කියනවා නම් තක්කණින්ගේ ආරක්ෂා ස්ථානයක් බවට පත් කරලා දෙන මේ පාර්ලිමේන්තුව දැන්වත් මේ රටේ යහපත් පුරවැසියන්ගේ පාර්ලිමේන්තුවක් බවට පත් කරගත්තොත් හොඳයි කියන එකයි මගේ විශ්වාසය. එහෙමනම් ජනමත විචාරණය තමයි කියන එකයි අපි යෝජනා කරන්නේ මේ අවස්ථාවේ පවත්නා තත්ත්වයේ උඩ. දැන් භික්ෂුන් මේ ආණ්ඩුවේ පහුවදාත් පහේ කියන්නේ මේක එපා එපා කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ ආණ්ඩුව අහුම්කන් දුන්නේ නැහැ නේද? එතෙන්දිත් මම ඔබතුමාලා අහපු ප්‍රශ්නයකට සමන් කියන්නම්. අපේ සමහර ස්වාමීන් වහන්සේලා මේක බොහොම අගය කරලා වර්ණනා කරන්න පටන් ගත්තා. නමුත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහ අපේ අදහස් මත ඕන කෙනෙකුට කියීමේ හැකියාවක් ශක්තියක් තිබෙනවා. නමුත් මෙතෙන්දී අපි එවැනි ස්වාමින් වහන්සේලා වුණත් පොඩ්ඩක් දුරදී කල්පනා කරලා බලන්න ඕනේ. අපි මේ චීන වරාය ගේන්න ගුව නෙමේ. මේ 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 කියන විපප්පිදා අනාගතයේ දිහා බලලා අපි හැම කටයුත්තක්ම කරන්න ඕනේ ඉදිරි අවුරුදු 10 ඉදිරියට බලලයි. එහෙම බලලයි ස්වාමින් වහන්සේලා දාත් ප්‍රකාශ කරා නම්
උන්වහන්සේලාගේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. නමුත් අද මේ මොකකුත් බලන්නේ නැතුව කාගේ හෝ බලපෑමකට හෝ කාගේ හෝ කීමකට හෝ ලැබෙන වරදානයකට උන්වහන්සේලා වෙණි ප්‍රකාශ කළා නම් අපි කනගාටු වෙන විතර දැන්වත් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරන්නේ යථාර්ථය හොඳට තේරුම් අරගෙන මං හිතනවා ආදාත් ප්‍රකාශ කරනවා නම් ඔබ වහන්සේලාගේ ගෞරවය පවනක් මේ ශරීරම පරම්පරාවේම ගෞරවය ආරක්ෂා වෙනවා කියන එකයි මට කියන්න දෙන්නේ. මේ උවහන්සේ දැන් මේ උසාවි जनाथ न जन सहाँ कर सन्देश लिपि मगे इलिंग करना मे पी मे तव वर हिता बलंड तव पुरा हुया बलंड अभी विरुद्ध नैक अभी विरुद्ध ने अभी विरुद्ध मे अभी रटे श्रीलंका हिति मगनोड़ अभी विरुद्धा अभी यो कर प्रहदी मेमी अड़पा गांधी संशोधन मेक अनागते बड़पाता मे गेंडी अभी क्यूवी